ි ගත වූ තිනෙත් මෙැටින් කොවිD් ආසාතිතින් ප අසු හතර දෙෙනකු හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් වාර්තාාවවී තිබනේ කොඹ දිස්ශ්‍රික්කෙන්. ොඹ දිස්ශ්‍රික්ේ පාදුක්ක නවගමුව අවිස්සාවේල්ල මිරිානයන් ප්‍රදේශවලින් වැඩ වශයෙන් කොවි් ආසාධතතින් වාර්තාාවවී තිබුණා. දෙවනිියට වැඩම ආසාධතින් ප්‍රමාණය හාර්සය පාලොස් දෙනකු වාර්තා වනේ ගම්පා දිස්්‍රික්කෙන්. එම දිස්්‍රිකීම රාගම කරිදිවල ොම්පේ මීගමයන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාධතන් වාර්තා වීතිමුණ.ඉන් පසු වැඩම ආසාධතින් කල්තුර දිස්්‍රික්කෙන් ර්තාාව අතර එම සං්‍යාාව තුන් සය පණස්සායක්. එම දිස්්‍රික්කේ වාදව පානදුර දුණ ඉංග්‍රිය සහ කල්තර උතුරන ප්‍රදේශවලින් වැඩි වශෙන් ආසාධතිීන් වාර්තාවීතිබනා මිට අමතරබව නොරලින් සාධතින් එකසේ හැට දෙකක් රත්නපුරින් එකසිය පනස් හයක් සහ ගාල්ලයෙන් ආසාධතින් එකසේ පනස් පස්තෙනකුද වාර්තා වීතිබෙනවා විඩස්කතව සිට පැමිණී ොස්තෙනෙකුද ඒ හනුනාගත් ආසාධතින්න අතරට අයත් ඒය තින තුළ මෙරටදී සිදු කළ පිීසිර් පරික්ෂණ සංඛ්‍යාව දහ අට දහස් එකසය පණස්සයක් ඒකත් එක හේතුවක් ඉට අමතරව සාමාන්‍යින් මේ විශාල රසයිනාගාර සංඛ්‍යාවක විශාල PCRර් යන්ත්‍ර තියෙනවා මේවා නොකඩවා කටයුතු කරනකොට ඕනෑම මොහොතක යන්ත්‍රයක් දෙකක් සමහර විට තාවකාලිකෝ ක්‍රියවිරිතන ඒක ්‍රපයාර් කරගන්න කල් සමහරවිට සම යම් ස්ථානවල තියෙන සාම්පල් තවත් තැනකට යොමු කරන්න තින්න මෙවැනි දෙකක් මේකද මේ විශාල රසායනාගාර සංඛ්‍යාවක මේ කටයුත්ත කරගෙන යනකොට මෙවැනිංකීර්ණ ක්‍රියාවලියන් සිද් වවා ඒක හරහාම පමණක් නෙවෙයි විවිධ හේතුුණු මත මේ ඉහළ පහළ යෑමක් සිද්ධ වෙනවා මේ මොහොතේ පිට සෞඛ්‍යාමාත්‍යයන්සේ මගින් ගේ කාලේ සිදුණු අඩුපාඩුකමක් අපි අඳුනාගත්ත අඩුපාඩු නිවැර්දි කර ගනිමින් නැවතත් අරකම්පූර්ණ ධාරිතාවෙන් මේ PCRCR පරීක්ෂණ කිරීමට ප්‍රසායනාගර යොමු කිරීම කරගෙන යනු මේ අතර තවත් කොවිඩ් ආසාධිත මරණ විසිහතක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජිද්‍රල්වරයා ඒයේ තහවුරුකිරීමත් සමඟ මෙරට සමස්ස කොවි් ආසාධිත මරණ සං්‍යාවක්දහතුන් පහක් දක්වා හළගේ කියයා. ඒ අතරින් මරණ හතරක් සිදුුව තිබුණේ ඊයේ දිනේදී. සෙසුමරණ විසි තුන පසුගේ විසි දෙවනදින සිට විසි හයවනදිින් අතරකාලයේදී වාර්තා වීතිබුණා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ඒ අතරින් මරණ හතක්ම නිවසේදී සිදුවී ඇති බවයි. කාන්තාවන් දා හතරෙනෙකු සහ පිරිමි පුද්ගලින් දහතුන් දෙෙකු ඒ වාර්තාබූ මර්ණකරුවන් අතරවනවා. ය තවරු කල කොබට පන්න විසි හතාතරින් දොලාහ කල්තුර දිස්්‍රික්කයන්ද ගාලෙන් මරණන හතරක් කොළමින් මරණන තුනක් සහ ගම්පයින් මරණ දෙකක් ද වාර්තා වේතිබුණ. බදුල්ල මොනරාගල මහනුවර පුத்தලම පොළොන්නරුවසාහ මාතනයේ දිස්්‍රික්කවලින් ක්මර්ණය බගින් වාර්තාාවනා මෙ අතර හෝමාගම මූලිකරෝහලේ ප්‍රතිකාල් ලබමනි සිටන අතරතුර පසුගේදා හතරවිනිදා දෙවරක් ඉන් පැනගේ කොවිට් ආසාධතයාමියකොස් ඇති වට වාර්තාාවනවා ඕමාගම රහල් පොලසිය පැවස්සුවේ මියගේ කොවිට් ආසාධිතයා හැට පස්සෙවරදි රාගම ඉහළන් ප්‍රදේශයේ පදිංචිව සිටිය අයකු බවයි. ඕගේ අවසන් කටයුතු ම ගොඩ මුතුහේෙනවත්ත පොදු සුසානභූමේදේ සිදු කරතිබෙනවා. මෙය අතර හැටන් දික්කොය නගරසභසීමාවෙන් නව කොවිට් ආසාධිතින් තිස්තෙනකු භාර්තාවීතිබෙනවා. ඉන් වැඩි පිරිිසක් එකම පෞුල සාමාංචිකින් බවයි සෞඛ්‍යංශ සඳහන් කරේ. එම ආසාධතින් අතර හැටන් දික්කව නගරස්තභාවේ නාගරෙක මන්තු්‍රීවරෙක් සහ ප්‍රදශය මාධ්‍යවේද එක්දවනවා. මෙ අතර ජේෂ්ට පුරවසියන් වෙනුවෙන් රජය මාසික ගෙවන් ලබන වැඩිහිට දීමනාව අද තැපල් කාර්වාෑලය හර බෙදදාදීම සිදු කරුණා. ඒයනුව වැඩිහිට දීමනාව ලබාගනීමට ජේෂ්ට පුරවසින් අදදිවන පුරාපිහිි තැල් කාර්යාල වෙත පැමිනිිසිට ආකාරේද දක්නට ලබුණා. තැල් ස් ථනාධිපතුරුන් ප්‍රකාශ කළේ අදසා හෙටයන දෙදින තුළ ජේෂ්ට පුරවැසි දීමමනාව ලබාදීමට කටයුතු කරන බව. මෙරට සමස්ස කොවිID-19 ආසාදිතින් සංඛ්‍යාව, එකක්ෂ හැත්තේ හර දහස් අර්සිය හැට එක දක්වා ඉහළ ගොස්ති බෙනවා. සුවේ ැබූ සමස්ස ආසාධධින් සංඛ්‍යාව, එකක්ෂහතලිස්තුන් දහස් හත්සය අසූනමයක්. තෞදුරට ත්‍රෝහල් කතව ප්‍රතිකාල් ලබන කොවි් ආසාධදිතිින් සංඛ්‍යාව විසි නම දහස් හත්සය හතලි සතක් ර සුියන් වෙනඳමලේ අඩුමමිලකට ගුපියල් එක සය හැටයි.